ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි උදෑසන අප ආරම්භ කරන්නේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂ්වන් ඉදම කෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත වෙයි ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද 22යි ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 11යි ඉන්දියාව ජපානය ඉන්දුනීසියාව නේපාලය ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටී මේ වැරදි පදනම් විරහිත ප්‍රකාශ මත පදනම් වූ යෝජනාවක් යෝජනාවට අපි විරුද්ධයි විදේශ ඇමති දිනේෂ් කියයි අද කැලෑ ත්‍රස්තවාදී රජ වෙලා විපක්ෂ නායක සජිත් කියයි පරිසර විනාශය ගැන අසත්‍ය පුවත් තුලින් සත්‍ය පුවත් වැහිලා ඇමති මහින්දාමරවීර කියයි ප්‍රථම නවධානයේ උදෑසන පුවත් තුලින් දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව වැඩි ඡන්දෙන් ඊයේ දින සම්මත වුණා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්ුණා. I now ask the secretariat to activate the vote and I ask all delegations to register their vote. ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 11ක් හිමි වූ අතර යෝජනාවලියට සහාය පළ කරමින් ඡන්ද 22ක් හිමි වුණා. මේ අතර යෝජනාවලිය සඳහා රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ශ්‍රී ලංකාවට පක්ෂව බංග්ලාදේශය, බොල්විියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බකිස්තානය හා වෙනසුවලාව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. බ්‍රසීලිය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මෙක්සිකෝ, කොරියාව, යුක්‍රේනය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 22ක් එම යෝජනාවලියට සහාය පලක්‍රමින් ඡන්දය ප්‍රකාශ කළා යෝජනාවලිය සඳහා සහාය ලබා දෙමින් වැළකී සිටි රටවල් 14 අතර ඉන්දියාව, නේපාලය, ජපානය, ලිබියාව, බහරේනේද ඇතුළත් වටපා ශ්‍රී ලංකාව පිළිබඳ 46 එක යෝජනාවලිය පිළිබඳව අදහස් පළ කරමින් ඉන්දියාව ප්‍රකාශ කළේ කඩිනමින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමටත් 13 වන ව්‍යවස්ථා සංශෝධනීය ක්‍රියාවට නැංවීමටත් කටයුතු කළ යුතු බවයි එසේම දමිළ ජනතාවගේ මානවයිතීන් සුරක්ෂිත කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව එහිදී ප්‍රකාශ කළා එහිදී පාකිස්තානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහාය ලබා දීමටද කටයුතු කරන බවයි මේ අතර චීනය ප්‍රකාශ කළේ යෝජනාවලිය සමබර නොවන බවත් සංහිතියාව වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳින් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළා යෝජනා ඉදිරිපත් කළ රටවල් වෙනුවෙන් එක්සත් රාජධානියද අදහස් පළ කළා. ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවක් නොවන බවත් එය සංහිඳියාව වගවීම හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙන ආ යෝජනාවක් බවත් එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. මේ අතර ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සීය චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි ගෙන ආ යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. එය සාධාරණ නොවන බවත් සියලු රටවල් වල මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් බවත් ඔහු ප්‍රකාශ කළා. මෙතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ගෙන ආ යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මම ඊටාම ගෞරවයෙන් කියන්න ඕනේ මානව කොමිසම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව මානව කොමිසමට කටයුතු කරන්න බෑ මානව කොමිසම ඇති කරපු මූලික යෝජනාවට පටහැනිව කටයුතු කරන්න බෑ ඒ අයට ඕනකම තිබුණත් රටක් තෝරගෙන රටට විරුද්ධ යෝජනා සම්මත කරන්න එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පටහැනිව හෝ මානව කොමිසම ඇති කරපු විශේෂයෙන් එක රටකට එල්ල බලා ඉදිරිපත් කරන country specific resolutions ගේන්න බෑ ඒ මූලික සිද්ධාන්තවලට ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යත් ජර්මනියත් මලාවිය රටත් එකතු කරගෙන තව රටවල් දෙකක් මොන්ටිනීග්‍රෝ මැසිඩෝනියා එකතු කරගෙන කොමිෂන් සභා සමාජිකයන් හැටියට ගෙනාපු යෝජනාවට මොහොතකට කලින් ජිනීවා නුවර මානව කොමිසමේ ඡන්ද විමසීමේදී බහුතරයක් ලබා ගන්න බැරි වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ ආර්ථික අසාධාරණයට පත්වී තිබෙන උතුර විසින් දකුණ පාලනය කිරීමේ අසාධාරණ පිළිවෙත එසේ නැත්නම් පැරණි විජිතවාදී රටවල් විසින් නිදහස් අමාරුවෙන් දිනාගත් රටවල් සියල්ල පාලනය කිරීමේ ලෝකයක් ගැන හිතන తత్వය
ප්‍රතික්ෂේප කරන රටවල් වලට අලුත් මතයක් ඇති කර තිබෙන අවස්ථාවක්. බ්‍රිතාන්‍ය ප්‍රධාන මේ රටවල් අපට එරේගෙන ආපු යෝජනාවට මම යලිත් කියනවා 47 දෙනෙක්ගෙන් සමන්විත මානව කොමිෂමේ ඡන්ද 22යි ඒ අය විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව යන ආපු යෝජනාවට ලැබුණේ. ඒ වගේම ඡන්ද 25ක් පාවිච්චි කළා ඒ අයට ලබා ගන්න බැරිව ගියා. ඒ ඡන්ද 25න් 11ක් ඡන්දේ පාවිච්චි කරා බ්‍රිතාන්‍ය ගෙන ආපු යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඒ වගේම 14ක් බ්‍රිතාන්‍ය ගෙන ආපු යෝජනාවට පක්ෂව ඡන්දයක් නොදී ස්වාධීන වැලකී සිටින බවට තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කළා. මේන් කියන්නේ 47 දෙනෙක්ගෙන් 25 දෙනෙක්ගේ අනුමැතිය මේ මහා බලවත් ලෙස පෙනී සිටින ආධිපත්‍යවාදී රටවල් වලට ගන්න බැරිව ගියා. බහුතරය සිටින්නේ මේ යෝජනාවට පක්ෂ නොවී සිටුණු සංඛ්‍යාලේඛනය කියලා ඉතාම උනැකමින් මේ අවස්ථාවේ තමුන්නාන්සලා ළඟ තියෙනවා. මේ අතර මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතාද ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. මේ චෝදනා පත්‍රයේ තියෙන වැරැද්ද නීති විරෝධී භාවය, විවස්ථා විරෝධී භාවය පිළිබඳව ඒ සමුළුවේදී කරුණු ඉදිරිපත් කරා. ලෝකයේ මහා යුද අපරාධවලට සම්බන්ධ පිරිසක් එකතු වෙලා තමයි අපට විරුද්ධව මේ චෝදනා පත්‍රය ඉදිරිපත් කරන්නේ. චෝදනා පත්‍රයේ නීති විරෝධී. උතුරේ යුද්ධය කියන්නේ ඒක රටවල් දෙකක් අතර යුද්ධයක් නෙවෙයි. ඒ නිසා මේ ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය විතරයි ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය යටතේ අභ්‍යන්තර රටක ප්‍රශ්නයක් පිළිබඳව එක්සත් ජාතීන් මානව හිමි කවුන්සිලයට කතා කරන්න අයිතියක් නැහැ. ඒ වගේම මේකේ චෝදනා කරනවා අපේ පත්වීම පිළිබඳ. ඒක මානව හිමිකම් කවුන්සිලයට කීයටවත් අයිතියක් නැති වැඩක්. ඒ වගේම චෝදනා කරනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. 13 වෙනි සංශෝධනය ගැන කතා කරනවා. ඒවා එලට අයිති වැඩ නෙවෙයි. ඒ නිසා ජාත්‍යන්තර මානුෂික නීතිය යටතේ ඔවුන් මේ කරන වැඩේ වැරදි නීති විරෝධී. මේ චෝදනා අපට නගනේවා සේරම බොරු. වන විනාශය සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ වැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසලදී නිහඬ විරෝධතාවයක නිරත වුණා. සමගි ජනබල වේගයේද පරිසර විනාශයට එරෙහිව සිය විරෝධය නිහඬව පළ කළා. ඒ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට රැස් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම නිහඬ විරෝධතාවයට සහභාගී වුණා. අද කැලෑ ත්‍රස්තවාදයේ රජ වෙලා සිංහ රාජයේ හෝටන් තැන්න ආන විලුන්දාව නිල්ගල රතුගල රක්ෂිතය නකල්ස් රක්ෂිතය මේ හැම රක්ෂිතයක්ම මහා විනාශයකට ලක් වෙලා අද අපේ රටේ පරිසරය දඩයම් කරන ආණ්ඩුවක් නිර්මාණය වෙලා ප්‍රභා සංශ්ලේෂණය අඳුනාගත්තේ නැති ආණ්ඩුවක් මං හිතන්නේ හෝලි ඉඳලම ඔක්සිජන් නිපදවීම ගැන මේ ආණ්ඩුවට පාඩම් උගන්වන්න සිද්ධ වෙලා තිබෙනවා. කොටි ත්‍රස්තවාදයේ මුලින් රුකුටා දමනවා වගේම අපි රටක් හැටියට කැලෑ ත්‍රස්තවාදයක් වහම පරාජය කරන්නට ඕන. රටයි නීරයි ගොයන් කරනවා කියලා තමයි ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ. දැන් ගොයන් ටික කවුරු හරි කාලා. කාපු කෙනෙක් නැහැ. එතකොට දැන් කාලා තියෙන රටයි නීරයි තමයි ගොයන් ටික කාලා දෙන්නේ. ආරක්ෂක ලේකම්තුමා කියනවා මෙහෙම වන සංහාරයක් පරිසර විනාශයක් සිද්ධ වෙනවා නම් කරුණාකරලා දැනුම් දෙන්න අපිත් මේක හරියට දන්නේ නැහැ කියලා. දැන් ජනතාවට ඔක්සිජන් ලබා දීමට තියෙන කැලෑවල් ආරක්ෂා කිරීමත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමක් වෙනවා. පාරිසරික පද්ධතිය රැකගන්න ඉඩ දෙන්න නැතුව හෙන්චයියන්ට මේව කරන්න ඉඩ දීලා බලන් ඉඳලා මාධ්‍ය ඉස්සරහාට අවිල්ලා කය ගහලා වැඩක් නැහැ. ඉතිහාසයේ කෝපි වගා කරන්න මේ රටේ සුද්ධ කැලේ කැපුවට පස්සේ වැඩිම වන විනාශය සිද්ධ වෙච්ච අවුරුද්ද තමයි මේ ගත වෙලා තින්නේ. මේක යට ගහන්න හදන එක අතිසාරයට අමුඩ ගැහිමක් වගේ කියන එකද කියනවා. වන විනාශයට දිගින් දිගටම රජයට චෝදනා එල්ලවන වාතාවරණයක් තුල ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරුන්ට සිය අදහස් මෙලෙස පළ කරනු ලැබුවා. සමහර කාරණා සත්‍ය කාරණා තියෙනවා. ඒවා අපි අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම් කරනවා කිසිම ભેදයකින් තොරව. ඒ වගේම සමහර ප්‍රවෘත්ති නිර්මාණය කරපු ප්‍රවෘත්ති තිබෙනවා යම් ප්‍රමාණයක්. ඒ නිසා වෙන්නේ අර සත්‍ය අසත්‍යයෙන් යටත්පත් වීමකුත් තියෙනවා. ඒ සියලු පුරවැසියා මෙරටේ පරිසර ආරක්ෂාවට අපි සම්බන්ධ කරගන්නවා. වගා කරනවා මම එදත් කිව්වා වගේ මේවා
වෙනදාපි උදැල්ලෙන් කැපුවේ. දැන් අද උදැල්ලෙන් නෙමෙයි අද ඩෝසර් එකක් ගෑනලා සුද්ධ කරලා හාලා නැත්තම් සම්පූර්ණයෙන් ඒවා පස හදා සකස් කරලා තමයි වගා කරන්නේ. ඕක ක්‍රියාත්මක වෙනකොට ඉතින් ඒක තියෙන ෆොටෝ එකක් අල්ලපු ගමන් වන විනාශය. ආණ්ඩුවක් විදියට වන විනාශයකට උරදුන්නයි කියන කාරණේ සම්පූර්ණයෙන් අප්‍රතික්ෂේප කරනවා. දැන් ලංකාව කැලෑ කපනවා කියලා යම් යම් තැන්වල තොරතුරු අරගෙන සමාජගත කරන එක ඒක 100%ක සත්‍යයක් නෑ. ඇත්තටම සංවර්ධනයක කටයුතු සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. කිසිම තැනක අපි වගකීම කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දේවල්වත් ස්වභාවික රක්ෂිතවත් විනාශ කරන්න කටයුතු කරන්නේ නෑ. විවිධ පාර්ශ්ව සහල් හිඟයක් පවතින බවට ප්‍රකාශය කළද එවැනි සහල් හිඟයක් රට තුළ නිර්මාණය වී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රට තුල සහල් හිඟයක් පවතින බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතා බහට ලක්වනවා. එළඹෙන අලුත් අවුරුදු සමයත් සමග එලෙස සහල් හිඟයක් රට තුල ඇති වේද යන්න පිළිබඳව මහජනතාව තුල ඇත්තේද කුතුහලයක්. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රටේ කතා බහට ලක්වන සහල් හිඟය පිළිබඳව මාධ්‍ය හමුවක් හඳවමින් මෙලෙස අදහස් පළ කළා. සමාජ මාධ්‍ය තුල මාධ්‍යවල දිගින් දිගටම කතා වෙනවා හාල් මිල සම්බන්ධයෙන්. එවගේම හාල් වල හිඟයක් තියෙන බව විවිධ පුද්ගලයන් මැසිවිලි නගනවා. ඒ වගේම හාල් මිල වැඩි කියන කාණ්ඩුව චෝදනා ලබනවා. වී හිඟයක් තියෙනවා කියන ඕනෑම කෙනෙකුට කෘෂිකර්ම ඇමතිවරයා ඕනෑම තැනක අභියෝගය බාර ගන්න කැමති, ඕනෑම විවාදයකට එන්න කැමති, වී හිඟයක් තියෙනවායි කියලා කියනවනම් අපි ඒකට උත්තර දෙන්න ලෑස්ති. මම රටේ කිසිසේත් හාල් හිඟයක් නැහැ, වී හිඟයක් නැහැ. එක්තරා මූල හිමියන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වලට මුදල් ගෙවලා ඒ වගේම ප්‍රවෘත්ති සාකච්ඡා වලට ගොවින් ගෙනෙල්ලා කියන කතාවක් අමූලික බොරුවක්. අවශ්‍ය පරිදි හාල් අතිරික්තයක් මේ රටේ තියෙනවායි කියන එක කෘෂිකර්ම අමාත්‍යාංශයට අපි වගකීමකින් කියනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් පළ කළ අදහස් 2015 සිට සීනි බද්ද තිබුණේ රුපියල් 30ක් හැටියට. ඒක 2016 දී ජූලි මාසයේ 16 වෙනිදා 725ට අඩු කරනවා. 725ට අඩු කිරීමේ පළවෙනි සැරේ නෙමෙයි කරලා තියෙන්නේ. ඔබතුමාලා රජය කරලා තියෙන්නේ. අඩු කෙරුවා. අඩු කරලා එහෙම තිබුණා නම් කමක් නැහැ අපේ වාගේ. ඔබතුමා දැන් අහගෙන ඉන්න හොඳට. උනේ දේ තමයි මාස දෙකකට පස්සේ නැවත බද්ද රුපියල් 15 කෙරුවා. එතකොට තමයි අර මාස දෙකකට කාලයක් තිබුණා යම් කිසි කෙනෙකුට ආනයනය කරලා අඩු වද්ද ගෙවලා ඊට පස්සේ ඒ ප්‍රොෆිට් එක ගන්න. ඔන්න එතන තමයි තිබිච්ච වෙනස. ඔබතුමාලාට දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒක තේරුණාද? නෑ. ඒක තේරෙන්නේ නැති. මොකද ඒකලෝ ඒක කරලා තින්නේ ඒ දන්නවා මොකද්ද කියන්නේ. අපිත් එහෙම කරයි කියලා හිතන්නට ඇති. ඉතින් ඒ නිසා අපි එහෙම කරලා නැහැ. සීනි සඳහා ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක අඩු කිරීම නිසා අපිට රුපියල් බිලියන 15.9ක් අපි අය කරගෙන නැහැ. ඕන කමින් අය කරගෙන නැහැ. ඒක වංචාවක් නෙමෙයි. ඔවුන් දිගින් දිගටම කියන කතාව තමයි ඔවුන් මේ බදු වෙනස් කරන්නේ ජනතාවට සහනයක් දීම පිණිස මිසක් වෙන කිසිම අරමුණකින් නෙවෙයි. මේක තුලින් කිසිම වංචාවක් සිදු නොවන බව ඔවුන් දිගින් දිගට කියනවා. කාටද මේ සහන ලැබෙන්නේ කියන එක තමයි මං හිතන්නේ මෙතන වැදගත් වෙන්නේ. එතන අපිට පැහැදිලි වෙන්නේ මෙම ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය සහන අවශ්‍ය අයටද ලැබෙන්නේ නැත්නම් එනටමත් යම් කිසි විදියකට ශක්තිමත්ම ඉන්න ව්‍යාපාර ප්‍රජාවකටද මේ සහන ලැබෙන්නේ කියන එක තමයි මම හිතන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ. මේ 2015 ඉඳලා මේ සීනි බද්ද රුපියල් 30ක් දාලා තිබ්බා. එතකොට රවි කරුණානායක මහත්තයා තමයි 2016 දී මේ සමාගමට ඔය පිරමිඩ් කියන සමාගමට බොන්ඩඩ් වෙයාහවුස් එක බොන්ඩඩ් ලයිසන් එකක් දුන්නේ යා. ඊළඟට 2016 ජූලි මාසේ 16 වෙනිදා මේ බද්ද 725ට අඩු කරනවා. මේ මෙදා පාර කරා වගේ 725ට අඩු කරනවා. හැබැයි 725ට අඩු කරලා සැප්තැම්බර් මාසේ 16 ජූලි මාසේ 16 සැප්තැම්බර් 16 බද්ද ආයේ රුපියල් 15ක් දක්වා වැඩි කරනවා. ඒකෙදි විතරක් දැවැන්ත බදු වංචාවක් එතනදි සිද්ධ වෙලා තියෙනවා. මෙතන වංචාවක් වෙලා නැතේ කියන කට්ටියට මම මතක් කරනවා කරුණා කරලා මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේක දෙපැත්තම කතා කරන්න. මේ වෝහාරික විගණනයක් තුළින් අපිට අත්ත වශයෙන්ම හොයා ගන්න පුළුවන් ඇත්තටම ජනතාවට කොච්චර ගියාද, එහෙමත් නැත්නම් අනික් කට්ටියගේ සාක්කු වලට කොච්චර ගියාද කියලා. අපි බදු අඩු කරේ රටේ ජනතාවට සහනයක් දෙන්න. මේ සහන යන්නේ නැහැ. මේ රුපියල් 50 බද්ද තිබුණා නම් අද රුපියල් 155 විතර වෙනවා. හැබැයි මේ රටේ සීනි ගේන ආනයන කරුවෝ ඉන්නේ 5 දෙනෙක්. ඒක අපේ ආණ්ඩුවෙත් මේ හිටපු ආණ්ඩුවත් මේ හැම කාලෙම තිබුණා. මේකේ කොහෙවත් කොන්දේසියක් පනවලා නැහැ. මේ 6 දෙනාට පමණයි සීනි ගේන්න පුළුවන් කියලා. කාට හරි වමනාවක් තිබුණා නම් ඕන එක්කෙනෙකුට සීනි ගේන්න තිබුණා. මේ විපක්ෂේ කාරු හරියට ඕනකමක් තිබුණා නම් එයාට සීනි ගේන්න තිබුණා. හැබැයි මේකේ අධික ලාභයක් ලැබුණා කියන එක
අපිත් පිළිගන්නවා ඔබතුමාලාගේ පැත්තේ හොරකමට විරුද්ධව කතා කරන මන්ත්‍රීවරු රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා ඔබතුමාලා වගේ අය ඉන්නවා අපි ඒක ගැන සන්තෝෂ වෙනවා අපි දන්නවා විශේෂයෙන්ම දැන් මේ ගනුදෙනු යන්නේ මේ ඔබතුමාලාගේ මේ තත්ත්වය උඩ ඉඳගෙන නෙමෙයි ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ගනුදෙනු යන්නේ ඉතා උඩින් මේ දැන් ඊයේ පෙරේද ඉඳන් තමයි පටන් ගත්තේ එහෙම වෙලා නැහැ කියලා කියන එක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ නාලක කළුවෙව මහතා සිදුහුරෙන් ඉල්ලා ස්වීති බැනවා මෙවන විට රජයේ ඇතම් ආයතනවල විධායක ශ්‍රේණි නිලධාරීන් බොහෝ පිරිසක් සිය සේවයෙන් ඉවත් වීම ඉවත් කිරීම මෙන්ම ස්ථාන මාරුවීම් ලබා දීම දැන් දක්නට ලැබෙන කරුණක් බවට පත් වී තිබෙනවා එහි ආසන්නතම සිදුවීම වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ නාලක කළුවෙව මහතා එම දොරෙන් ඉල්ලා අසුවීමේ පුවතයි එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය යටතේ එම දොරේට පත් නාලක කළුවෙව මහතා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සමග ඊට සුහද ශරීරලස කටයුතු කරමින් මාධ්‍ය නිසේ ගමන් මග මෙන්ම වගකීම් වෙනුවෙන් කටයුතු කළ නිලධාරියෙක් පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට රජයේ කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා පළාත් සභා තියන්න ඕන කියන ආණ්ඩුවම පිළිපස්සේ වෙනම කණ්ඩායමක් දාලා විශේෂයෙන්ම සාමින්වහන්සේලා මේ මැදරගෙන හල්ලි වෙලා මේ පළාත් සභා තියන්න එපා කියලා මහා විශාල සමාජ විරෝධී මතයක් හදන්න උත්සාහ කරනවා අපි කියනවා ආණ්ඩුවට කොන්ද තියනවනම් පුළුවන් නම් ඉක්මනින් පළාත් සභාව තියන්න අපි සූදානම් මාස 6ක් යනකොට 3/2 69 ලක්ෂක ජනමතය මොකක්ද කියන කාරණාව එදා ඌව පළාත් සභාවෙන් පෙන්නුව වගේ මේ රටේ ජනතාවට පෙන්වලා දෙන්න ආණ්ඩුවට මේ පෙල් බවින් මිදෙන්න ගන්න අනික්යා මාර්ගවලින් තවදුරටත් ෆේල් වෙනවා මේ පෞකාර ආණ්ඩුව මේ රට විනාශ කරන්න දෙයිදී බලාගෙන ඉන්න බෑ ආණ්ඩුවට ඕන විදියට කඩේ යන්නේ නැති නායක විතර සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එදා ප්‍රේමදාස යුගයක නතර කරපු දරින් නැවත පටන් ගන්නවා කියලා අදහස මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා එදා ඉන්නකම් කිව්වා පළාත් සභා තියන්නේ නැහැ පළාත් සභා තියන්නේ අපි ආපු ගමන් පළාත් සභා තියෙනවා දැන් පළාත් සභා ඡන්දය පිළිබඳව මෙයාලට ප්‍රශ්නයක් කියලා තිබුණා එක පැත්තකින් පළාත් සභාව තිබුණොත් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය පිළිබඳව මේ රටේ මහ ජනතාව ඡන්දය ලබා දීම සඳහා සූදානම් වෙමින් ඉන්නවා කෙසේ වෙතත් අද අපි දන්නවා ජනාධිපතිතුමනේ ඔබතුමාගේ එක නීතිය දැන් දෙපැත්තකට ක්‍රියාත්මක වෙනවායි කියන කාරණේ රටේ සභාදාමය ආරක්ෂා කරන තියෙන නීතිය කඩලා දාලා ඒ වගේම රටේ කතා කරන්න තියෙන නිදහස නැති කරලා දාලා ඒ නීතියට එපිටින් ගිහිල්ලා තමන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දඩුවම තමයි 2015 තමුන්නාසලාගේ ඒ හිටපු පාලකයන්ට ගෙදර යන්න සිද්ධ වුණේ. ඉතින් මේ වගේ රට හසුරවන්න උත්සාහයක් දරන රටේ තියෙන සෑම සිරු ශේෂ්ත්‍රයක්ම අසා දමලා. රටේ අනාගතය පිළිබඳව සිතා පවතින තත්ත්වයේ හමුවේ සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ආණ්ඩුවට එක්ක ගැටෙන්න නම් මම මේක උදායින්දම්ම කියපු දෙයක් තමයි මේකට පුළුල් බලවේගයක් අවශ්‍යයි කියන්නේ අපි පක්ෂ ගණනාවක් එක වේදිකාවකට එන්න ඕනේ කියන එක ඒ ස්ථාවරයේ මම අදත් ඉන්නවා ඒකට කවුද නායකත්වය දෙන එක ගැන තන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාද රනිල් වික්‍රමසිංහ මහත්මයාද පාර්ලිමේන්තු අමාත්‍ය මම හිතන්නේ ඒක ඉදිරියට අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි මොනවා වුණත් මම හිතන්නේ මේ අවස්ථාවේදී කවුද මේකට නායකත්වය දෙන එක ගැන හිතන්නේ නැතුව මම හිතන්නේ රට ගැන හිතලා රට පත්වලා තියෙන තත්ත්වය ගැන හිතලා සියලු දෙනාම එකමුතු නටෝනේ මේ රටේ අනාගතය පිළිබඳ මම හිතන්නේ මේ සියලු දෙනාම එකමුතු වෙලා මේ රට හරි ගමකට යන්නට නායකත්වය දෙන්නට අවශ්‍ය වෙනවා පුළුල් වේදිකාවක් හැදෙනවා නම් පුළුල් බලවේගයක් හැදෙනවා නම් අපි එක්සත් ජාතික පක්ෂයටත් ඒකට එකතු වෙන්න පුළුවන් එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුවෙමු දහවල් 12ට ඔබව සුබම සුබ දවසක්Subscribe